ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මම අද කල්පනා කළා ඔබේ ජීවිතයට ප්‍රයෝජනවත් වෙන කාරණාවක් සාකච්ඡා කරන්න හොඳයි කියලා. ඒ තමයි මරණය. මරණය කියන එක අපි කතා කරන්නේ කොහේද? මළගිවල් වල විතරයි. ඒ මොකද අපි මැරෙන්නේ නැද්ද? ඈ? අපි බයයි ඒකට. අපි මේ මරණය කියන වචනෙට හරි බයයි. ඒක තේරුම මොකද්ද? අපි ජීවත් වෙන්න ආසයි. ජීවත් වෙන්න තියෙන ආසාව හොඳ දෙයක්ද නරක දෙයක්ද? හොඳ දෙයක්. ජීවත් වෙන්න තියෙන ආසාව හොඳ දෙයක්. බුදුරජාණන් වහන්සේ ඒක පෙන්වා දීලා තිබෙන්නේ ජීවත් වෙන්න තියෙන ආසාව නෙමෙයි නරක, ජීවත් වෙන්න ගිහිල්ලා එයා කරන දේවල් තියෙනවා. ඔබ අහලා තියෙනවද රහත් වුණාට පස්සේ කවුරුවත් කෙනෙක් දිවිනසාගෙන නැනේ? එහෙනම් මේ දිවිනසා ගන්න ඉව්වා මේ කලකොලුප්පන් ඔක්කොම තියෙන්නේ රහත් වෙන්න ඉස්සර වෙලා. රහත් වුණාට පස්සේ කවුරුත් ස්වාභාවික විදියට පිරිනුවම් පාන්න ඉඩ දීලා තියෙන ඕන විදියකට හිතාමතා ජීවිතය නැති කරගන්න ලක්ෂණේ නැහැ. එහෙනම් ඒක තියෙන්නේ කාටද? සම්පූර්ණයෙන්ම ධර්මය අවබෝධ නොකරපු අයට. නමුත් මාර්ගඵලලාභින් දිවිනසාගත්තා කියලත් ආරංචියක් නැහැ. එහෙනම් අපිට පැහැදිලිව පේනවා මේ දිවිනසාගන්නේ ජීවිතය ගැන අවබෝධ නැති අය. මම මේ ළඟදි ගියා ලොකු පින්කමක් කරන්න කොළඹ තියෙන හිරගෙදරට. ගිහිල්ලා වීදුරු කබඩ් එකක්, ඒ කබඩ් එක පුරවල අපේ දහම් පොත් කැසට් පටි බණ ඔක්කොම අපි පූජ කළා. ඉතින් ඒ වෙලාවේ අපිට මේ හිරගෙදර තොරතුරු දැනගන්න හම්බ වුණා. මේ මරණ දඬුවම නියම වෙලා තියෙන කාලේ ඒකට පාත්‍ර වෙච්ච අය ඒ අවසාන අවස්ථාවට ගිහින් තියෙන හැටි. ඒ බණ කියන්න ගියපු හාමුදුරු නමක් මට විස්තරේ කිව්වා. එතන ස්වාමීන් වහන්සේත් ගිහිල්ලා තියෙනවා, වෙන හාමුදුරුවෝ බණ කියලා තියෙන තුන් නමක් ගිහිල්ලා තියෙනවා ස්වාමීන් වහන්සේලා. එයා ඉන්න ඒ හිර කඳවුර, එයා ඉන්න කුටිය කරවලයි. ඉතින් ඉටිපන්දමක් පත්තු කරන්න ඕනේ ගිනි කූරක් ගහලා. ගිනි කූර ගහගන්න බෑ. මහා දඩාර මිනිහෙක්. නමුත් ගිනි කූර ගහගන්න බෑ. ඇයි මේ? පණ නැහැ. මොකද හේතුව? මරණ බය. ඊට පස්සේ ඉතින් බණ කියලා ඉවරුනහම ඉතින් වෙලාව ආවා. එක්කන් ගියා. දාඩිය වැක්කිරිලලු ඇඟේ. ඊට පස්සේ අහලා තිනා මොනවද ආස කරන දේවල්? කිව්වන් පස්සේ මුකුත් එපා කියලා තියෙනවා. ඊට එක්කන් ගිහිල්ලා එල්ලුම් ගහයි එල්ලලා තියෙනවා. තව එක්කෙනෙක් ඒ වගේ, දැන් අද නම් එල්ලුම් ගහට නියම වෙලා නියම වෙන්නේ. අද එල්ලුම් ගහට නියම වෙලා දැන් ඔබට අහවල වෙලාවට මෙතනින් පිටත් වෙන්න ඕනේ කියලා ඒ කොච්චර කම්පණියක්ද කියන්නේ. එල්ලුම් ගහට නියම කරලා එයාව නිකුත් එළියට ගන්න දවසට එල්ලුම් ගහට නියමෙච්ච කවුරුවත් එහි තියන්නේ නැහැ. ඒගොල්ලන් වෙන තැනකට අරගෙන යනවා. ඉතින් එක්කන් ගියාට පස්සේ දැන් අද හවසට ඔබ අසවල් වෙලාට ඉල්ලන්න තියෙනකල් දැනුම් දෙනවා. දීපු ගමන් එයා සීනතු වැටෙනවා. ඉතින් අර මල කඳ වගේ මෙයා උස්සගෙන යන්න ඕනේ එළුම් ගහට. තව සමහර ඉන්නවාලු ඒගොල්ලෝ සින්දු කිය කියනවා. ඔව් යනවා. දිනන හිටිය 10යි මල 10යි මේ ලෝකෙ කිසි සින්දු තියෙනවනේ නේ. ආන් ඒවා කිය කියනවා. ඒ කියන හේතුව එයා කියනවලු මම වැඩිකාරය නෙමෙයි මේකට.
මම මේ වැරදි නැති දෙයකට මම නිස්කාරණිය අහුවෙලා මටයි මේ මරණ දඬුවම හම්බ වුනේ. ඒ නිසා මම යනවා කියලා. ඊළඟට මේ පාර මට හම්බ වුණා මරණ දඬුවම නියම වෙච්ච හාමුදුරණමක්. මම කතා කළා යාත් එක්ක. ඒ හාමුදුරුවෝ ඒ පන්සලට ආව මිනිහෙක් ඒ හාමුදුරන්ට බීගෙන ඇවිල්ලා බැනලා. ඒ හාමුදුරුව පොල්ලකින් ගහලා ඊට පස්සේ මේ මිනිහයා ගිහිල්ලා ගෙදර යද්දි ගෙවල් ගාවට යද්දි මැරිලා තියෙන්නේ heart attack එකකින්. නමුත් අර පොළු පාර තිබිච්ච නිසා ඒ හාමුදුරුව අහු වුණා. ඊට පස්සේ ඒ හාමුදුරුව එල්ලුම් ගහට නියම වෙලා දැන් ඉතින් අර සිර හිරගිය ඇතුළේ තියෙන පොඩි විහාරයක් ඒකේ වත්පිළියුත් කරන්නේ යා තමයි. දැන් යා හිරගත වෙලා අවුරුදු 12ක්. තව එක්කෙනෙක් කියන දැන් කාන්තා සිර මෙදිරියට මම මේ මෑත කාලෙක යන්න හම්බුනේ නැහැ. ඒගොල්ලන්ට දැන් මම මේ වීදුරු කවඩේක පොටි TV ගෙනියන්න ලෑස්ති කරගෙන යනවා. ඒකේ ඉන්නවා මේ අවුරුදු 16 දී හිරගත වෙච්ච කාන්තාවක්. දැන් අවුරුදු 80යි. ඒ මරණ දඬුවමට අහුවෙච්ච කෙනෙක්. එදකොට කාන්තාවන්ගේ විස්තර මට එච්චර ඒකට ගිහිල්ලා තමයි දැන් විස්තර අහගන්න තියෙන්නේ. එතනට ගියාම වෙනම ලෝකයක් ඒක. අර වාසනාව කියන්නේ මේ රටේ නිසා මේ මිනිසුන්ට මේ වාසනාව තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ තිබෙච්ච නිසා. දැන් ඒ හිරගෙදර මේ මම මේ මාසේ මේ පළවෙනිදා ගියේ පළවෙනිදා වැඩසටහන කළේ උදේ වරුවේ මරණ දඬුවමට නියම වෙච්ච 40 ගානක් ඒ වෙලසරන්ට සහභාගි වුණා. එතකොට කොටසක් ඉන්නව හොඳට භාවනා කරන සමාධි උපදවාගත්තු කොටසක් ඉන්නවා. ඒ වගේම විදර්ශනා වඩන කොටසක් ඉන්නවා ටිකයි. අනිත් නිකන් සත්තු වගේ. ඒ කියන්නේ හිතක් පපුවක් නෑ වගේ පේන්නේ නමුත් හිතක් පපුවක් තියෙනවා. ඒගොල්ලන්ට කතා කළාම අහන්න පුළුවන් ජීවිතය ගැන මේ තීරණ ටික. නමුත් ඒක දැක්කහම හරි බයක් ඇති වෙනවා ජීවිතේ. අපෝ මෙහෙම අපි සංසාරේ කොච්චර හිරගෙවල් වල ඉන්න ඇද්ද? බල්ලි කූඩියක දාලා තියෙන එක කොච්චර අමාරු එකක්ද කියලා තේරෙන්නේ එතෙන්ට ගියාම මිනිස්සුන්ට. දැන් ওই සත්තු එහෙම කූඩු වල දාගෙන කන්න දෙදි තියන්නේ නැන්. දැක්කහම මේ එතෙන්ට ගියාම තමයි මේක පේන්නේ. අනිත් එක ඒගොල්ලන්ට හිතන්න බෑ. හිතුව ගමන් විනෝදෙට ඒ මිනිස්සු කරනවා කියන්නේ සිලිසිලි බෑග් වලට කක්ක කරලා යන ගමන් බිත්තියේ ගහගෙන යනවා. හිතට එනදී බලන්න ඉතුරු වෙන්නේ ඉව. එතකොට ඉතින් ඒගොල්ලන් එක්ක කතා කරන්න අපිට හරි මට වුණත් පෞද්ගලිකව හරි ගැටලුවක් වුණා. එකපාරත් ගිහලා දවසක වෙලසට හනක් කළා. කාන්තාවත් එවිල හිටිය. ඒ හිටතල ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් මම මාත්‍රිකාව ඒක නෙමෙයි. මොකද්ද? මරණය. දැන් අපි කාටත් මොන දෙන්න තියෙන එකක් ඒක. දැන් හිතන්න බලන්න දැන් මැරුණ කොහේයිද කියලා. මරණය කියලා කියන්නේ ඒක දුකට අයිති එකක්. මරණය කියන එක අවබෝධ කළ යුතු එකක්. ඒක අවබෝධ කරන්නේ නැතුව ප්‍රහාණය කරන්න බෑ. දැන් ඔබ මරණය ගැන බය හිතෙන්නේ මරණය ගැන හුවාම නෙවෙයි. එහෙනම් ආයෙත් ඉපදීම ගැන හුවාම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ජීවිතයේ ගත කරන අය ඉන්නවා සතික් මරන්න අවස්ථාවක් ලැබුණාම සත්තු මරනවා. හොරකම් කරන්න අවස්ථාවක් ලැබුණාම හොරකම් කරනවා. වැරදි කාම සේවනයේ දෙන්න අවස්ථාවක් ලැබුණාම
වර්ධිකාම සේවනයේ යෙදෙනවා. බොණ්ඩ අවස්ථාවක් ලැබුණාම බොනවා. බොරු කියන අවස්ථාවක් ලැබුණාම බොරු කියනවා. කේලාම් කියන අවස්ථාවක් ලැබුණාම කේලාම් කියනවා. පරුස වචන කියන අවස්ථාවක් ලැබුණාම පරුස වචන කියනවා. මේ වගේ දේවල් කර කර ඉන්න අය ඉන්නවා. මේගොල්ලන්ගේ මේ ක්‍රියාවත් එක්ක මේ මනසට ලොකු පළුදු සිද්ධ වෙනවා. හානි. ඒ ක්‍රියාවට අනුකූලව තමයි හිත හැදෙන්නේ. දැන් අපි හිතාගෙන ඉන්නේ හිත කියන එක අපිට තේරෙන්නේ නැහැ නේ. අපි මේ හිත හිත ඉන්නේ. අපිට හිතෙන්නේ ඒක එහෙම හැදෙන්නේ නැහැ කියලා. ඒතර හිත හැදෙන්නේ මොකේට අනුකූලවද? මේ ක්‍රියාවට අනුකූලව හැදෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එහෙම අය මරණයට පත් වෙනකොට යථාභතං නික්ඛිත්තෝ ඒවං නිරේ. ඔසවාගත් බරක් බිම තබන්නේ යම් ආකාර ඉක්මනකින්ද අන්න ඒ වගේ මෙතනින් හුස්ම යනකොටම ඌපපාතිකව. ඌපාතිකව කියන්නේ මව කුසේ නෙවෙයි. කෙත් පරිසරේ නෙවෙයි. බිත්තරයක් අස්සේ නෙවෙයි. ඌපපාතිකව කියන්නේ මැවෙනවා වගේ එකපාරට මේ මනෝගය මෙහෙන් හැදිලා කෙලින්ම කර්මානුරූපව උපදිනවා නිරේ. හැබැයි මෙහෙන් මෙයා චුත වෙනකොට එයාට එහි නිරේ පහළ වෙනවා. එතකොට ඒ ක්‍රියාව සිදුවන්නේ මොන බලවේගයක මහිමෙන්ද? කර්මය තනිකරම කර්ම විපාකයේ මහිමෙන් තමයි ඒක වෙන්නේ. දැන් කර්ම විපාක දෙන ආකාරය අපිට හොයන්න බෑ. හරි පුදුමයි. මං කියන්නම් ඔබට. අපි කියමු ඔබ ගමනක් යනවා. ගමනක් යද්දි ඔබට කරදරයකට මුහුණ දෙන්න වෙනවා. දැන් ඔබ දුවනවා එතනින් පැනලා. දුවනකොට මෙන්න අඳුරන ඔබ අඳුරන වාහනයක් එතනින් ගිහලා නවත්තනවා. ඔබ ඉස්සරහ ඔබ එක නැග ගමන් ඔබ පාස්සේ ඉවරයි. එහෙම වෙන අවස්ථාවක් නැද්ද? කොහොමද මේ නිකන් අපි කතා කරලා තිබුණා වගේ වෙන්නේ? මට මතකයි එහෙම මට වෙච්ච එකක්. මම හිමාලයේ ඉන්න කාලේ මට මේ දේශගුණික විපර්යාසෙත් එක්ක ඇදුම හැදුනා. මම තනියම ඉන්නකොට ඇදුම හැදිලා ඇදුම තියෙද්දි මම ගියා මේ හිමාචල් ප්‍රදේශ කියලා තියෙනවා මේ හිමාලය පාමුල විශාල පන්සලක් දලයි ලාමා කෙනෙක් කෙනා එහි තමයි ඉන්නේ. මම ගියා. දැන් මට කැස්ස වැඩි වුණා දූවිල්ලට. හැදිලා දැන් ඉන්න තැනක් වෙන උත්සවයක් වෙලාවක ඉන්න තැන නැහැ. ඒ පිරිවෙන් පන්සල් ලොක්කෝගේම පිරිලා. හෝටල් කාමරත් පිරිලා. තුයාතර මේ කන්ද උඩ තියෙන භාවනා මධ්‍යස්ථානයේ මං ඉතින් එහෙට යන්නම් කියලා හිතාගෙන දැන් ඉතින් කැස්සේනවා හති ඉතින් අමාරුවෙන් අමාරුයි මම මේ නැගගෙන ගියා. ගියාම ගිහිල්ලා මම ඉතින් අමාරුවෙන් ගිහිල්ලා ඉස්සරහා තියෙන කාර්යාලේ වාඩි වෙනකොට මමම දැක්කා සුදු නෝන කෙනෙක් යතුරක් මේස උඩින් තිබ්බා. ඒක කාර්යාලේ. ඒ නෝන ගියාට පස්සේ මම ඇතුළට ගියා. ඕස්ට්‍රේලියානු එක්කෙනෙක් තමයි ඒ කාර්යාලේ පවත්වන්නේ. මං කිව්වා මට මේ නවාතැනක් ගන්න මං ආවේ. මං අද උදේ පාන්දර 7ට මම මෙහි ආවේ. දැන් හවස 3යි වෙලාව. මට නවතින තැන මම මෙච්චර වෙලා හිව්ව හම්බුනේ නැහැ. පුළුවන් ද කියලා ඇහුවා. එතකොට එයා කතා කරලා කිව්වා හරි පුදුමයි මේක ඔබේ වාසනාව කිව්වා. දැන් මේ යතුර මේ බලන්න කිව්වා. දැන් මේ භාවනා මධ්‍යස්ථානයේ මේ දවස්වල භාවනා පන්තිය කවුරුවත් මේ කාමර හිස් කරලා යන්නේ නැහැ කිව්වා. මේ තනි කාමරයේ හිටපුණ ඕන මේ දැන් පිටත් වුණේ කිව්වා. මේ අතුර කියලා මට අතුර දුන්න අතට. ඉතින් මම ගිහිල්ලා සනීප වෙනකන් එහි හිටියා. දැක්කද මේ පින කියන එක කැරගෙන තාලේ. හොයන්න පුළුවන් එතකොට අපිට. පවත් මේ වගේ තමයි කැරකෙන්නේ. අපිට මේ විපාක දෙන විදිය හොයන්න බෑ.
ඒකයි අපි මේ පරිස්සම් වෙන්න ඕනේ ඕවැන් ඉරිසියා කරන්නව පලිගන්නේව උගුල් ලටෝනේව කරන්න හොඳ නැති එකයි. මොකද ඒවා ආපව කැරිගිලා එනවා. මේ ජීවිතේ හම්බුනේ නැතත් ඊළඟ භවය හම්බුනේ ඊළඟ භවය හම්බුනේ නැතත් නිවන් දකින්න ගන් හරි එනවා ඒක. ඉතින් ඒ නිසා ඒ වගේ මෙහෙන් චුත වෙන්න ලෑස්ති වෙන එකට කර්මානුරූපෝ නිරේ උපදින්න එහි පරිසරය හැදිලා ඉවර නම් මෙතනින් යන්න ගමන වළක්වන්න කාටවත් බෑ. ඔන්න මරණේ තියෙන නොපෙනෙන පැත්ත අපිට පේන්නේ නෑනේ. මැරිච්ච එක්කෙනා ගියේ කොහෙද කියලා අපිට හිතෙන්නේ. ඔව් ගිහිල්ලා ඔය ඇවිද ඇවිද ඇති අපි පින්දිනකම්. එහෙම වෙන්නේ නෑ. එයා ගිහින් කර්මාණ්ඩූප ගිල්ල නිර බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා ලෝකෙ වැඩිම ජනගහණ ඉන්නේ කොහෙද? අවීචියේ. අවීචි මහා නරකාදී තමයි වැඩිම සත්තු ඉන්නේ. කලාතුරකින් ඉපදිනවා නෙමෙයි නිතර නිතර සත්වය කියලා චුත වෙලා උපදිනවා කියන්නේ නිරේ. නිතර නිතර. එතකොට මේ මරණය සිදුවෙනවා තෙක්කම සිද්ධ වෙන එකක්. එහෙමනම් මේ මරණය කියන එක දැන් කෙනෙක් හිතන්නේ මේක මේ පහ සමාරුව හබීලා මැරෙනවා, බෙල්ලේ වැල දාගෙන මැරෙනවා, ගඟේ මූදේ පයින්නවා, කෝච්චියට පයින්නවා නේද? හිතන්නේ මේ හුස්ම ටික ගියාම ප්‍රශ්නේ ඉවරයි කියලා. ප්‍රශ්නේ ඉවර නෙමෙයි. ඊට පස්සේ මොන දෙන්න ඕනේ? දැන් මට මතකයි එක්කෙනෙකුට වැහුණා භූතෙක්. ඒ භූතය දඟලන්න ගත්තා. ඒ භූතය වෙලා ඉපදිලා තියෙන්නේ ආමේකේ ගිහිල්ලා වෙඩි කාලා මැරිච්ච එක්කෙනෙක්. මැරිලා අවුරුදු 5යි තවමත් තින්නේ අර වෙඩි කාපු දඟල දඟල විදිය. තාමත් යා ප්‍රකෘති මානසිකත්වයට ඇවිල්ලා නැහැ. විලින්ලින් ඇතිවෙච්ච කම්පණයෙන් තමයි මේ භූත ආත්මේ ඉන්නේ. එතකොට අපිට පැහැදිලිව පේනවා මේ මරණයට පත් වෙන අය ගේ ඉර නම ඒක හරි දරුණු එකක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා මිනිස්සුන්ගෙන් මිනිස් ලෝකේ ඉපදලා ඉන්න අයගෙන් මරණයටපත් වුණාට පස්සේ දිව්‍ය ලෝක යන්නේ මහ පොට ඇඟිල්ලට ගත්තු පස් චුට්ටක් වගේ ටික දෙනේ. මහ පොළොව වගේ පිරිසක් යන්නේ අපාය. එහෙමනම් මේ මරණය කියන එක අපි අපිට දරුණු විදියට බලපාන්නේ දැන් නෙමෙයි. එහෙනම් මරුණට පස්සේ අන්නේක නිර්ණාණය වෙන්නේ හැබැයි දැන්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා ඒ වගේ තමයි මේ දිව්‍ය ලෝකයේ උපත. දිව්‍ය ලෝකයේ උපත නිර්මාණය වෙන්නේ කොයිදීද? දැන්. අපි කයෙන් සංවර වෙනකොට, වචනයෙන් සංවර වෙනකොට, අපි හිත අකුසලයට යොදන්නේ නැතුව පිනට හිත යොදනකොට මෙතන සකස් වෙනවා. සකස් වෙනකොට දිවි දැන් මෙහි මැරෙනකොටම එහෙ දිවි විමාන පහළ වෙනවා. මෙන් ගියාට පස්සේ අපිට මේ සල්ලි වලට ගන්න දෙයක් නැහැ. මෙහි මැරෙනකොට එහෙ දිවි විමාන පහළ වෙලා ඉවරයි. කර්ම විපාක බුදුරජාණන් වහන්සේ දේශනා කළා කම්ම විපාකෝ අචින්තියෝ කියලා. අචින්තියෝ කියන්නේ හිතලා ඉවර කරන්න බෑ. අපේ හිතට මේ රටාව සිදුවන්නේ මෙහෙමයි කියලා තෝරලා බේරලා හදන්න බෑ, ඉවර කරන්න බෑ. නමුත් අපිට මේ කර්මෙන් ගැලවෙන්න නම් අපි රැස් කරන්න ඕනෙත් කර්මයක්. ඒක මොකද්ද? කුසල කර්මය තමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ තනිකරම කුසල කර්මයක්. හැබැයි කර්ම නිරුද්ධ වීම පිණිස පවතින එකක්. එතකොට මරණයට පත් වෙනකොට එතකොට ඕපපාතිකව උපදිනවා කෙනෙක් දිව්‍ය ලෝකේ. එහෙම නැත්නම් උපදිනවා කෙනෙක්
ඕපාද නිරේත් උපදිනවා. දැන් අපි ගමු මෙහෙම, ධර්මාශෝක රජුරෝ 84000ක් වේර විහාර කළානේ, ධර්ම ප්‍රචාරයේට රහතන් වහන්සේලා පිටත් කළා. තමන්ගේම දරු දෙදෙනා රහත් වුණා. බුද්ධ ශාසනයේ බොහෝ කාලයක් පැවැත්තුවා. ධර්මාශෝක රජුරුවන් අවසාන කාලයේ අර වටාත්තකින් පවන් සලසල ඉඳෙද්දී ඒක වැඩිලා රිදිලා නේද මේ හිතතරහ වුණාගේ වටාත්තෙන් යන්නද දන්නේ නේද? දන්නේ නෑනේ අපිට මේ වැදුනා කිව්වට අපි දන්නේ නෑනේ මේ වැදුනේ කොහොමද කියලා. යන්නද දන්නේ නෑ උඹට දැන්වත් එකක් ගහගන්න කියලා. එහෙම පල්ලිගන්නයි නැද්ද? ඉන්නවනේ. එතකොට එයාගේ හිතේ එකපාරට ඇති වුණා. එතකොට ඒක යාට ප්‍රහාණය කරන්න බැරි වුණේ ඇයි? අපිට හිතක දේශයක් ඇති වෙනවා කියන එක අමුතු හාස්කමක් නෑ. ඒක හැමතිස්සෙම ඕන වෙලාවක කෙනෙකුගේ හිතක සිද්ධ වෙන්න පුළුවන් එකක් නේ. ඒ වගේ අවස්ථාවක හිත වෙනස් කරගෙන බැරි වුණේ ඇයි? ආන්න හිතේ ස්වභාවය. නමුත් බලන්න ඒ වගේ වටාපතකින් පොඩ්ඩක් ගහලා ඒකත් එක්ක ඇති වෙච්ච තරහ ඇති වෙන්න හේතුනේ මොකද්ද යාට? මාන්නේ. ඇයි අධිරාජයානේ? එතකොට එයාගේ මාන්නේ නොතිබුණා නම් යාට ඔක පොඩි දෙයක්. හිතෙන් අතාරින්න තිබුණා. මාන්නේ නිසායි ඒක සිද්ධ වුනේ. ඒ නිසා මේ එහෙම නැතුව දැන් අර උපාසිකාවක් හාමුදුර නමකට වතුර පූජ කළා. ඒ උපාසිකාවට ඒ බමුණු ටික ගල් ගහලා මැරුවා. ඉතින් ගල් ගහලා මරද්දිත් මේ හිත රැකගෙන ඉඳලා දිවි ලුකු පන්නන්නේ. අර මුගලන් මහරහතන් වහන්සේට හම්බ වුණේ දන්නවනේ සිද්ධියනේ. එහෙමනම් බලන්න මේ ඒ වගේ දෙයක් කළා ගල් ගහලා මරද්දිත් එයාට පුළුවන් වුණා නම් හිත රැක ගන්න. එහෙමනම් අපිට පැහැදිලිව පේනවා අපි මේ හිතන විදිහේ යම්කිසි කුසලතාවයක් ඇති කරගන්න වෙනවා. ඒ කුසලතාවයක් ඇති කරගන්නේ නැතුව අපිට මේ මරණය ජය ගන්න බැරේ. මරණේ ජය ගන්න නම් ඒක වෙන්න ඕනේ. දැන් එතකොට අපිට මේ සමහරව ඉන්නවා මේ දාන දෙනවා. ඊළඟට ලෙඩ්ඩුන්ට උපස්ථාන කරනවා, ඇඳුම් පැළඳුම් දෙනවා, කන්න බොන්න දෙනවා. හිතනවා දැන් ඉතින් මට කිසි ගැටලුවක් නැහැ, මම පින් කරගෙන තියෙන්නේ. හැබැයි හිතගෙන අවබෝධයක් නැහැ. ඒ නිසා සමහර විට අවසාන මොහොතේදී යාට අකුසලයක් ආවොත් ප්‍රහාණය කිරීමේ හැකියාව නැහැ. එයා පිටින් විතරයි ඔක්කොම කළේ, ඇතුලෙන් නෙවෙයි. ඒ පිටින්නේ ඔක්කොම දන් දුන්නා, වේදන් කළා. සිත ඇතුලේ දියුණු කරගත්තේ නැහැ. අන්න ඒක යාට පාඩුවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මරණයටපත් වෙන්නකට අපි මැරෙන්න ඉස්සර වෙලා අපේ අඩුපාඩු අපිට ගොඩාක් තියෙනවා හදාගන්න. හදාගත්තේ නැත්නම් බුදුරජාණන් වහන්සේ එක දවසක් භික්ෂුන්ගෙන් අහුව මහණෙනි දැක්කද කියලා අහුව පත්තෑයෝ දැක්කා කිව්වා. ගෝනුස්සු දැකලා තියෙනවද කියලා අහුව දැකලා තියෙනවා කිව්වා. පොළොංගු දැකලා තියෙනවද කියලා අහුව මෙම එක ගුලි ඇඹරිලා ඉන්නවා දැක්කා කිව්වා. දැකලා තියෙනවද කියලා අහුව මේ කබරගොයි දැකලා තියෙනවා. මේ මිනිස්සු දැක්කම මේ ඇකිලෙන සත්තු දැකලා තියෙනවද කියලා අහුවා. දැකලා තියෙනවා මිනිස්සු දැක්කම ඇකිලෙන සත්තු දැකලා තියෙනවා කිව්වා. ඔය ඔක්කොම මනුස්ස ජීවිතේ ගත කරන කාලේ දෙබිඩි අය කිව්වා. දෙබිඩි චරිත කිව්වා. මනුස්ස ලෝකේ ගත කරන කාලේ උඩින් එකයි යටින් එකයි. උඩින් කියාගෙන නෑ අපි මේ කේලම් කියන්නේ නෙවෙයිනේ. අපි දන්නේ නැහැ කිනේවා කියන්නේ. කී කී මොකද්ද කියන්නේ? කේලමක්. එහෙම ඉන්නවනේ නේ. ආ උඩින් එකයි උඩට හොඳට සුදන වගේ ඉන්නවා. ඇතුලෙන් තමයි ඔක්කොම ගෙනියන්නේ. ආන් එහෙම ඉන්නකොට
එතකොට එයාගේ ජීවිතේ දෙබිඩි නැද්ද? දෙබිඩි. පිටට පෙන්නනවා තමන් හොඳ ස්වාමියෙක් වගේ. එතකොට ගෙදර වුණ ගත කරනවා. මෙයාගේ ජීවිතේ අල්ල ගන්නවා බිරිඳ. මෙයා මෙහෙම කෙනෙක් කියලා. පිට මිනිස්සු ටික වල පිළිගන්නේ. ඇයි? මෙයා පිටට පෙන්නන්නේ අමුතු සුදනාගේ චරිතේ. ඇතුළ දුදන. අන්න එහෙම ඉන්නවා. අන්න එතකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා ඒගොල්ල ගිහින් උපදීන්නේ කොහෙද? අණ්ඩජ යෝනියේ. අණ්ඩජ යෝනිය කිව්වේ බිත්තර රාශිය උපදින සත්තු අතර මිනිස්සු දැක්කාම ඇකිලෙන ඊළඟට බෙදුණු දිව ඇති සතුන් අතර උපදිනවා. එතකොට බලන්න මේ එයා කවුරුවත් හිතන්නේ නැහැ මේ ක්‍රියාවෙන් Tamante එහෙම ප්‍රතිඵලයක් එයි කියලා කිසි කෙනෙක් හිතන්නේ නැහැ. වචන කතා කරද්දී හිතෙන් හිතද්දී කවුරුවත් හිතන්නේ තමන්ගේ ජීවිතේ එහෙම ආකාරයේ සතෙක් සර්පෙක් වෙන ආකාරයට තමන්ව හැදිලා එයි කියලා. ජීවත් වෙලා ඉන්නකම් හිතන්නේ නැහැ. මරුණට පස්සෙත් හිතන්න අවස්ථාවක් නැහැ. සමහර විට මේ මැරෙන එකට මේක භයානක තැන එතනයි තියෙන්නේ. මැරෙන එකට උන නිින්ද ගියා. දැන් නිින්දින්ම යා උපදිනවා සතෙකුගේ මව කුසකට ඇතුළු වෙනවා. දැන් දන්නේ අය. සතෙකුගේ මව කුසියේ බිත්තරයක් අස්සේ දැන් මෙයාගේ විඥානයේ නාම රූප හැදෙනවා. ඒ දන්නෙත් නෑ යා. ඊට පස්සේ බිත්තරේ ඒ සතා රකින්නවා. ඒ දන්නෙත් නෑ යා. බිත්තරේ බිඳගෙන එයා එළියට ඇවිල්ලා ඇස් හරිනවා. අල්ලනකට එයාගේ නෑදෑයෝ කවුද? සත්තු. අන්න එහෙමයි සත්ත්ව ලෝකෙ උපත කරා යන්නේ. ඉතින් මේ වගේ දෙයක් මේ හිතින් සිදු වෙන්න පුළුවන්. සිදු වෙන්න පුළුවන් නෙමෙයි. මේ හිතේ සිද්ධ වෙනවා. එතකොට සමහර කෙනෙක් උපදින්න පුළුවන් අහරකෙක් වෙලා. ගිය ජීවිතේ මිනිසයා. සමහර කෙනෙක් උපදින්න පුළුවන් බල්ලු බලල්ලු වෙලා. එතකොට මේකෙන් අපිට පේනවා මේ මරණය කියන එක අපි හිතන තරම් ලේසි එකක් නෙමෙයි. අපේ ජීවිතය පිළිබඳ තීන්දුව. මරණයත් එක්කම අපට ලැබෙන්නේ මොකද්ද? අපි කරපු කියපු දේවල් වල තීන්දු පත්‍රේ. ඒක කැන්සල් කරන්න බෑ. කැන්සල් කරන්න පුළුවන්කම තියෙන්නේ මැරෙන්න ඉස්සෙල්ලා. මැරෙන්න ඉස්සර වෙලා පුළුවන් කැන්සල් කරගන්නවා. කැන්සල් කරන්න පුළුවන් අලුතෙන් ලියනවා ලියන්න පුළුවන්. මරණයට තීන්දු වුණාට පස්සේ බෑ. කැන්සල් කිරිලි අලුතෙන් ලියවි කිසි දෙයක් බෑ. තීන්දුව ලැබෙච්ච ආකාරයට උපත කරා යනවා. එතකොට සමහර කෙනෙක් මරණයට පත් වුණාම මේ පෙරේත ලෝකෙ උපදිනවා. ඒක ඕපපාතික. ඕපපාතික කියන්නේ ඔබ දැන් මෙහි යා නිින්ද යනවා. මෙයාට නිකන් හීනකින් වගේ පේන ගන්නවා. පස්සේ බලනකොට එයා ඉපදිලා. එතකොට පෙරේත ලෝකේ ඔබ හිතන්න පුළුවන් පෙරේත ලෝකේ ඔබට පින් ගිහිල්ලා ඔබ හිතන්න පුළුවන් පෙරේත ආත්මෙ ඉපදුනාට පස්සේ යාට පින් අනුමෝදන් කළා. එයා පෙරේත ලෝකෙන් චුත කරවල දිව්‍ය ලෝකෙ පිහිටවන්න පුළුවන් වෙයි කියලා. බච්චුට්ටකින්. පුළුවන්ද? එහෙම කරන්න බෑ. ජීවත් වෙලා හිටපු කාලේ පිහිටුව ගන්න බැරි වෙච්ච එක්කිනා මලාට පස්සේ පුළුවන් ද පිහිටුවන්? පෙරේත ලෝකෙ ඉපදිච්ච අයට මෙන්න මෙහෙම කරන්න පුළුවන්. ඒගොල්ලන්ට පොඩි උදව්වක් කරන්න පුළුවන්. මොකද්ද උදව්ව? පෙරේත ජීවිතවල ගොඩාක් විට තියෙන්නේ මේ. අපි සාමාන්‍යයෙන් මම කියන්නද පොඩි උදාහරණයක් ඔබට තේරෙන්න. අපි කොහොම සල්ලි මුකවත් නැති කණ්ඩ නැති දුගී දුප්පත් පවුලක කෙනෙක් පාරේ යනවා. යනකට එයා කන්න ආස කෑම ගොඩාක් හෝටලයක තියාගෙන විකුණනවා.
දැන් මෙයා පැත්තක හිටගෙන ඉන්න මට සල්ලි නැහෙනේ. සල්ලි තියෙන පිරිසක් ඇවිල්ලා මෙතන කනවා. දැන් මෙයා මොකද කරන්නේ? බලාගෙන ඉන්නවා. ඒ මිනිස්සු කවුරු හරි කෙනෙක් අරගෙන මෙයාට දුන්නොත් කන්න පුළුවන්. නැත්තම් බෑ. පිරිත් ලෝකයේ අන්න ඒ වගේ එකක්. සමහරට මේ අපි කන බොන තැන්වලට පිරිත් වෙනවා. ආවට මේ මුකුත් කරගන්න බෑ. එතකොට පෙරේතයෙකුගේ බඩ පිරෙන්නේ කොහොමද? පින් අනුමෝදන් කරන්න ඕන. සිල්ලුතුන්ට ගුණවතුන්ට කෑම්බීම් දීලා පින් අනුමෝදන් කරන්න ඕනි. සමහර පෙරේතයෝ ඉන්නවා එහෙම පින් ගන්න කැමති නෑ. ඒගොල්ලෝ කැමති ඇඟක කාගේ හරි වැහිලා ඒ මාර්ගයෙන් කන්න. බලන්න මේ සංසාරේ හැටි. ඔබ හිතන්නේ මේ පිරේතු වෙහෙන්නේ මේ මිනිසුන් විතරක් කියලාද? එහෙම සත්තුන්ටත් වෙහෙනවා. පූසෙකුට වැහුණා. ඒ පූසා තනියම ගෙදර ලොකු බත් පිඟන් තුනක් කෑවා. පොඩි පූසෙක්. අර දිස්ත්‍රිය තමයි වැඩ කරන්නේ. ඒ පින් අනුමෝදන් වෙන්න බැරි අකමැති පිරිතේ ඉන්නවා. ඊළඟට මේගොල්ලෝ බැල්ම හෙලනවා ওই පාම් පත්තු කරන තැන් වලට, දේවාල වලට, දොළපි දේන දින තැන් වලට, ඒවට බැල්ම හෙල, කිලිකුණු තියෙන තැන් වලට බැල්ම හෙලනවා. එතකොට බැල්ම හෙල්ලලා ඒ අනුසාරයෙන් සමහර විට ඇඟවල වලට රිංග ගන්නවා. දැන් අපිට ප්‍රශ්නේ ඒ පෙරේතයා නෙවෙයි. අපි මැරිලා එහෙම එකෙක් වුණොත් අපිත් එනන් ඒක ආන්නේ අනතුරෙන් අපි ගැලවිච්ච වෙලාවේ. පෙරේත ලෝකෙ විස්තර බැලුවාම අපිට ටික 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 දැනගන්න හම්බ වෙනවා. හරිම සෝචනීයයි. සමහර පෙරේතයෝ උපතින්ම කුෂ්ඨ රෝගී. ඇඟ පුරාම සැරව තියෙන පෙරේතයෝ ඉන්නවා. ඒ කහ කහ උහි යනවා. එහෙම පෙරේතයෝ ඉන්නවා, අමනුෂ්‍යයෝ ඉන්නවා. එතකොට අපිට පේනවා මේ උපදින ආකාරයේ සත්‍යෝ. එක දවසක් හම්බ වුණා මේ මුගලන් මහරහතන් වහන්සේට පෙරේතෙක්. දිග ගව්වක් විතර දිග ශරීරයක් තියෙන පිරිතේ. එතකොට අපිට බැලුවාම මේ මේ විස්තර ගැන ඒ බඳු අය ඉන්නවා. ඒගොල්ලන්ට පින් අනුමෝදන් කරලා ගන්න බෑ. ඔබ හිතන්නේ පිරිතේගේ ආයුෂ කොච්චරද? අවුද 20ක්? 20,000, 30,000, 50,000, ලක්ෂේ ඒ වගේ ආයුෂ තියෙනවා. සමහර පෙරේතයෝ ඉන්නවා ජීවත් වෙන්නේ වතුරේ. ඔය පිළිගඳ තැන්වල ඔය තියෙන ජරාව සිවල වර්ගලියව කකා ඉන්නවා. ඉතින් මනුස්ස ජීවිතේ ඊට හාත්පසින් වෙනස්. දිව්‍ය ජීවිතයකට කවුරු හරි ජීවත් ලකු ආරක්ෂාවක් යාට තියෙනවා දිවී ලෝකෙ ජීවත්. අනාරක්ෂිතනේ ආරක්ෂිතයි. නමුත් తాවකාලිකයි. මනුස්ස ජීවිතේ ආරක්ෂිතයි తాවකාලිකයි. එහෙමනම් මේ මරණයත් එක්ක අපිට මෝණ දෙන්න තිබෙන්නේ අනතුරුදායක පරිසරයක්ද රැකවරණේ තියෙන පරිසරයක්ද? අනතුරුදායක පරිසරයක් තියෙනවා. හැබැයි මේ අනතුරු හැදෙන්නේ කොහේද? තමා තුළ. අන්න එතන තමයි බාහිර අනතුරක් නම් මේක අපිට බේරන්න බෑ. ආරක්ෂාවක් දෙන්න බෑ. අපිට තියෙන්නේ ගිහිල්ලා යාඥා කරන්න. ඊළඟට තියෙන්නේ අනේ අපි ඕකෙන් බේරලා අරකට දාන්න. නේද? අපි එහෙම ඉල්ලනවනේ නේද? ඔව් මෙතන රස්සාව එපා අපි අරකට දාලා දෙන්න කියනවා.
අපිට අරගී අරන් දෙන්න මේකේ එපා කියනවා. එහෙම කරන්න බෑ, මේ ඉල්ලලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. මේක හැදෙන්නේ මේ අභ්‍යන්තරේ. අභ්‍යන්තරේ මේව හැදෙන්නේ මොකෙන්ද? එක්තරා බන්ධනයකින් මේක හැදෙන්නේ. ඒක නැත්තම් හැදෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය. සතර අපායට හැදෙන්නේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය නැත්තම් හැදෙන්නේ නැහැ. එහෙමනම් අපි වඩාත්ම උත්සාහවත් වෙත්තේ මොකක් නැති කරගන්නද? සක්කාය දිට්ඨියෙන් නම් මේක වෙන්නේ. එතකොට පෙරේත ලෝකෙන් වළකින්නේ, නිරයෙන් වළකින්නේ, තිරිසන් අපායෙන් වළකින්නේ තියෙන එකම අවස්ථාව මොකද්ද? සක්කාය දිට්ඨි නැති කිරීම. අන්නේ බුදුරජාණන් වහන්සේ අන්නේ හිස ගිනිගත්තු එක්කෙනෙක් ඒ ගින්න නිවන්න මහන්සි ගන්න වටත් වඩා මේ සක්කාය දිට්ඨි නැති කරන්න මහන්සි ගන්න කිව්වේ ඒකයි. සක්කාය දිට්ඨි නැති කරගත්තොත් මේ අනතුරින් අපි ගැලවෙනවා. සක්කාය දිට්ඨියේ ඉන්න තාක්කල් අපිට මේකෙන් ගැලවිල්ලක් නැහැ. ඉතින් අර අර වෙලා තියෙන්නේ අර ජීවත් වෙලා ඉන්න කාලය තුල, ඊළඟට මරුණට පස්සේ අපි බලන්නේ මරුණට පස්සේ මිනිස්සයා හොඳ ලෝක ගියාද නරක ලෝක ගියාද කියලා තීරණය කරන්නේ මොකක් දිහා බලලාද? මිනිය දිහා බලලා. අපි ගිහිල්ලා බලන ඉස්සෙල්ලා මල මිනිය කොහොමද hina වෙලාද ඉන්නේ? හැදට ඉන්නවද? බලලා ඕන්න ඇවිල්ලා කියන හොඳ තැන කියන්නේ ඇති. නින්ද ගිහින් වගේ මේ කොච්චර මෝඩද අපි. ඊට පස්සේ බලනගින්න නෑ නෑ මූණ ඇදයි නරක තැනක යන්න ඇති. එහෙම පුළුවන්ද මේ රූපස්කන්ධයක විපර්යාසයක් බලලා අපිට පුළුවන්ද පුද්ගලිකුගේ විඥානීය ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම මනින්න? බෑනේ. එහෙමනම් ඒක තනිකරම මේ විඥානීය ක්‍රියාකාරීත්වයෙන්ම කර්මානුරූපව හැදෙන එකක්. ඒක හැදෙන්නේ මොකෙන්ද? කර්මානුරූපව හැදෙන්නේ. හැබැයි මේකෙන් අපිට ගැළවිල්ලක් ඇති කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඉස්සල්ලාම යා කරන්න ඕනේ තෙරුවන් සරණ යන එක. මේක කීප දෙනෙක් නම් තෙරුවන් සරණ යන ලොකු වැඩි පිරිසක් යන්නේ. වැඩි පිරිසක් තෙරුවන්ට වඩා ලොකු මොකද්ද? කේන්දරේ. සතර අපායෙන් නම් ගැලවෙන්න බෑ. කේන්දර නැකත් නිමිති අල්ලගෙන සතර අපායෙන් ගැලවිච්ච එක්කෙනෙක්වත් මේ ලෝක ධාතුවේ නැත. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් කැවිදිල්ල ඇහුවා, ස්වාමීනි මිත්‍යා දෘෂ්ටික කෙනෙක් නිවන් අවබෝධ කරලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා, පින්වත මිත්‍යා දෘෂ්ටික කෙනෙක් නිවන් අවබෝධ කරලා නැහැ. ඊට පස්සේ ඇහුවා, ස්වාමීනි මිත්‍යා දෘෂ්ටික කෙනෙක් දිව්‍ය ලෝකෙ ඉපදිලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත මම දැන් බලනවා කල්ප 91ක් පස්සට එක්කෙනෙක් නම් ගිහිල්ලා තියෙනවා කිව්වා. හැබැයි එයා මේ කර්මඵල විශ්වාස කරපු එක්කෙනෙක් කිව්වා. ඒතර මේ කේන්දර නැකත් නිමිති පිළිගන්නේ කර්ම කර්මඵල විශ්වාස කරන්නේ නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ කර්ම කර්මඵල විශ්වාසයක් නෙවෙයි. ඒක වෙනින් ක්‍රමයක්. මොකද්ද? අපල කියලා જાතියක් තියෙනවා. ඒ જાතිය නැති කරන්න පුළුවන් මොකෙන්ද? බෝධි පූජා කියලා. කවකාක් කණ්ඩ කණ්ඩ දීලා. ඔව් කොඩි අර කපුටු ඇඳලා කොඩිවල බෝධිවල එල්ලුවාම නැතු යනවා. අපල ඒක සම්මාදිට්ඨියද මිච්ඡා දිට්ඨියද? මිත්‍යා දෘෂ්ටියක් ඒක. ඒක මිත්‍යා දෘෂ්ටියක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙම නෙවෙයි. උන්වහන්සේ දේශනා කළේ මේ සක්කාය දිට්ඨිය හිතේ තියෙනකන් මේ ලෝකේ මේ ජීවිතය තුළ බලවත්ම බලවේගයේ බවට පත් වෙලා තිබෙන කර්මයයි.
මේ කර්මානුරූප නිති ඒගොල්ලෝ ගලවනවා මේක මේ කර්මයේ තමයි මේකෙත් විස්තර කරන්නේ එහෙනම් කර්මය ප්‍රහාණය කරන්නට විස්තර කරන්න බෑ නේද කර්මයේ විතර විපාක දෙන හැටි විතරයි විස්තර කරන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කර්මයේ විපාක දෙන හැටි විතරක් නෙමෙයි විස්තර කරන්නේ එහෙනම් ප්‍රහාණියත් විස්තර කරනවානේ අපාය උපදින්නේ මේ නිසා අපාය උපදින්න නැතු වෙන්න පුළුවන් මේක කරන්නේ නැත්තම් දිව්‍ය ලෝක උපදින්නේ මේ නිසා බබලෝ උපදින්නේ මේ නිසා මේ කොහෙවත් උපදින්නේ මේක කළොත් කියලා මේ කර්ම විපාක කර්මෙන් නිදහස් වීම ඔක්කොම විස්තර කරනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් එතකොට අපිට මේ සතර අපායේ තියෙන බයෙන් අත්මිදෙන්න තියෙන එක ක්‍රමයක් එක කියන්නේ එකම ක්‍රමේ ඉස්සෙල්ලාම අපි එන්න ඕනේ මොකේදද තිසරණයට පැමිණෙන්න ඕන ඒ කියන්නේ අපි අපට මේ සංසාරෙන් ඈතර වෙන්න සතර අපායෙන් අත්මිදෙන්න මාර්ගය පෙන්වන්න පුළුවන් එකම එක්කෙනාටයි කවුද ඒ බුදුරජාණන් වහන්සේ විතරයි කියලා අපි බුදුරජාණන් වහන්සේ ඔන්න විශේෂ වශයෙන් හඳුනා ගන්නවා මේ මාර්ගයේ අපිට පෙන්වන කෙනා කියලා. ඊළඟට අපිට මේ අකුසල් බැහැර කරන්න දැන් සතර අපායේ කරා යන දේවල් තියෙන්නේ මේ අපේ මේන හැදෙන්නේ නේ. අපි කල්පනා කරලා බලන්න දැන් පොඩ්ඩක් පොඩි කාලේ ඉඳලා මේ දක්වා. පොඩි කාලේ මතකද කියලා බලන්න චූටි කාලේ ওই බට්ටු පැන පැන හිටපු කාලේ. ඒ කාලේ දැන් කාලේ බට්ටු පයින් නැහැ නේ. අපේ කාලේ අපි මතක අපි මේ ජිල් වෝල් ගහනවා. අපි අක්කල බට්ටු පයිනවා. චක්කරම් පයිනවා. දැන් නැහැ නේද ඒව. දැන් ටීවී එක. අර ඒ කාලේ අපි සම්ඩු සරවල් කරගෙන නැද්ද? තියෙනවා. බොරු කියලා නැද්ද? සතුන් මරලා නැද්ද? චූටි කාලේ තේරෙන්නේ නැති කාලේ කළා තියෙනවා. මමත් කළා තියෙනවා තේරෙන්නේ නැති කාලේ. එතකොට මේ ධර්ම මාර්ගයේ දැන් අපි ලොකු වෙන්න ඒ තියෙන නරක පැත්ත වර්ධනය වෙනවද නිරුද්ධ වෙනවද? වැඩිමහල් වෙන්න වෙන්න නරක පැත්ත වර්ධනය වෙනවද නිරුද්ධ වෙනවද? වර්ධනය වෙනවා. අන්න වර්ධනය වෙනවා. අන්න ඒක තමයි අපේ තියෙන අරුබුදෙ. අපි කියමු පොඩි කාලේ වා තේරෙන්නේ නැති කාලේ කොලා දැන් අපිට තේරෙන නිසා දැන් අපි වැළකුණා කියලා එකක් නෙමෙයි දැන් තියෙන්නේ. චූටි කාලේ තේරෙන්නේ නැති කාලේ කරපුවා දැන් ඒක හීගුණයකින් වැඩි කොල්ලා. කාලේ දන්නව නරක වැඩ කියලා අපි අම්මලා තාත්තලා අපිට කියන පුතේ මේව නරක වැඩ. මම කරන්න හොඳ නැහැ. පොඩි ළමයි පුංචි කාලෙම ඉස්කෝලවලත් උගන්වනවා බොණ්ඩේපා. නමුත් ලොකු වෙලා කොල්ලෝ කාණ්ඩෙට එකතු වුණාම අර ඔක්කොම අමතකයි. බොන්න පුරුදු වෙනවා. එතනින් නවතිනවද? නෑ. ආන්නේකින් අපිට පේනවා මේ අපි උසමහත උගියා කියලා මේ හිතේ දියුණුවක් ඇති වෙන්නේ නෑ. හිතේ දියුණුවක් ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න පටන් අරගෙන අපේ ධර්මයේ අවබෝධයෙන්ම සරණ ගියපු දවසේ ඉඳලයි. නැත්තම් හිතේ දියුණුවක් ඇතිවන්නේ නෑ. හොඳට බලන්න හිතලා දැන් අපි ගත්තොත් අපි අපේ ජීවිතවල අඩුපාඩු හදාගන්න හිත හිත නෙමෙයිද? හිත හිතන්නේ එකපාරක් වරදුනාම අපි ආය අදිස්ථාන කරගන්න මේක නොවී තියෙන්නේ කුයි ආකාරයෙන් කටයුතු කළොත්ද? මං ආයේ මේ වරදින් වළකින්නේ කොහොමද කියකි? හරි ගස්සනේ මියන්නේ. අන්න එහෙම කරන්න පටන් ගන්නෙ මේ තෙරුවන් සරණේ මනාකොට පිහිටන කෙනා විතරයි. තෙරුවන් සරණේ පිහිටන් නැති එක්කෙනාට මේක තේරෙන්නේ නැහැ. අපි කියමු කෙනෙක් ඉන්නවා. අපි කියමු නරක වැඩක් කළා. වල් වැඩක් කළා අහු වුණා. අහු වෙලා හිරේ දැම්මා. පොලිසියට ගිහිල්ලා ගහලා හිරේට දැම්මා. ගෙදර එක්කිනා ගෙදර මොකද කරන්නේ? අනේ මියා හිරේ වැටුණා. මොකද දන්නේ නැහැ කියලා කේන්දරිය අරන් බලන්න යනවා. යාම කියනවා මියා මේ වල් වැඩ කළා තියෙන සිකුර ලබලා.
එතකොට යාගේ හිතේ තියෙන අකුසලයක් නෙවෙයි. එතකොට දැන් මේ අහනවා හිරේ ගියේ මොකද කියලා, ඊට පස්සේ අහනවා. අහන පස්සේ කියනවා මෙයාට මේ සිකුරත් එක්ක මේ තවත් ගිරහෙක් ඉන්නව නරක් වෙලා. දැන් මේකට මොකද්ද කරන්න තියෙන්නේ? පූජාවල් දෙන්න ඕනේ ගිරහයින්ට. දැන් මෙයා හිරේ නිදහස් වෙලා එනවා. ඒත් දැනගනීද මෙයා මේ ක්‍රියාවේ ඵලයක් ඇරිට මේ ගියේ කියලා. එයා හිතන්නේ මේක මගේ වැරද්දක් නෙමෙයි, මේ සිකුරගේ කාලේ සිද්ධ වෙච්ච සාමාන්‍ය දෙයක්. එතන මං හිරේ ගියේ මේක යන්න නියම වෙච්ච එකක්. දැන් එයා අවබෝධය කරා යයිද, එයා අකුසල් ප්‍රහාණය කරයිද, අකුසල් ඒ ආකාරයෙන්ම තියෙන්න හරිද? තියෙන්න හරිනවා. මොකද හේතුව? එයා හේතුඵල ධර්මය දන්නේ නැහැ. අන්න දැක්කද බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැරුණාම වෙනදී. කෙනෙක් නරක් වුණාම ඒ නරක් වෙන්න හේතු හොයන්නේ කේන්දරේ ඉසලා බල බල කියන මේ නරක කාලේ. ගිරහයි. ගිරහයි නෙමෙයි ගිරේ. ඒ කේන්දරේ නෙමෙයි ගිරේට අහුවෙලා. ඊට පස්සේ සම්පූර්ණම මේ සතිපට්ඨාණයෙන් එයා බැහැර වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අර තිසරණේ පිහිටපු එක්කෙනා මේ හිතේ ස්වභාවය ගැන අහන්න ලැබෙනු. දැන් මම ওই විස්තරය ඔක්කොම කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුසාරයෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විස්තර කරනවා මේ හිතේ ස්වභාවය. මහණෙනි, සත්වයා පිරිහෙන්නේ කොහොමද පිරිහීමෙන්ද? සිත පිරිහීමෙන් ය. සත්වයා පිරිසිදුවන්නේ සිත පිරිසිදු වීමෙන් ය. එතකොට අපිට මේ අපේ හිතේ පිරිහෙන අවස්ථාවල් වලදී අපි කියන දේවල්, කරන දේවල්, හිතන දේවල් අපිට මතක් කරගන්න බැරිද? අපේ හිත යහපත් වෙලාවට අපි හිතන දේවල්, කරන දේවල් මතක් කරගන්න බැරිද? මේකේ වෙනසක් නැද්ද? වෙනසක් තියෙනවා. අපේ හිත පිරිහිච්ච වෙලාවක අපේ හිත පිරිහෙනව රාගය නිසා. හිත පිරිහෙනව ද්වේෂය නිසා. හිත පිරිහෙනව බය නිසා. හිත පිරිහෙනව ඊර්ෂ්‍යාව නිසා. හිත පිරිහෙනව ක්‍රෝධය නිසා. හිත පිරිහෙනව අහංකාරකම නිසා. හිත පිරිහෙනව මාන්නය නිසා. හිත පිරිහෙනව එකට එක කිරීම නිසා. මේ වගේ අකුසල රාශියක් තියෙනවා හිත පිරිහෙන. ඒතොර යම්කිසි අකුසලයක් මුල් වෙලා හිත පිරිහුණාම ඒ පිරිහිච්ච වෙලාවට අපි කරන දේවල් බොහෝ විට අපිට පසුතැවෙන්න හේතු වෙන දේවල්. ඒ වගේම අපි හිත දියුණු වෙන අවස්ථාවල් තියෙනවා. අපේ හිතේ කරුණාව පවතින වෙලාව, අනුකම්පාව පවතින වෙලාව, දයාව පවතින වෙලාව, ඊළඟට කර්ම කර්මඵල ගැන හොඳට සිහියෙන් ඉන්න වෙලාව, ඒ වගේ වෙලාවක අපි කරපු කියපු දේවල් අපිට සතුට පිණිස හේතු වෙනවා. එහෙම වෙන් කරන්න බැරිද අපේ ජීවිතේ වෙච්ච දේවල්? පුළුවන් නේ. හැබැයි මේකෙදී හිතේ සක්කාය දිට්ඨිය තියෙනකන් බර වෙලා තිබෙන්නේ කොහෙටද? අපායටයි. ඔන්න ඕකයි තියෙන අනතුරු. දැන් දැක්කෙන් මරණය කියන්නේ නිකම්ම නිකන් ඔය මේ පාංශු කූල වල කතා කරන જાති එකක් නෙමෙයි. පාංශු කූල මරණය මොකද්ද? හරි ශෝකිකක් ඒක. ඇයි ඒක කියන්නේ? බය වෙන දෙයක් නැහැ. දැන් මෙයා ගමට සේවය කළා, රටට සේවය කළා, පරම්පරාවට සේවය කළා, පවුලට සේවය කළා, හාත්මුදු පරම්පරාව බැබළුවා. ඉතින් ආයෙ මොකද්ද මෙයාට? මොකුත් නැහැ. හරි ශෝක්නේ. එතකොට මේ ඇත්ත මරණේ ඒ වගේ එකක් නෙවෙයි. ඇත්ත මරණේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා දෙවිවරු දිව්‍ය ලෝකෙන් චුත වෙලා වැඩි පිරිසක් අපායේ පුදිනවා. එහෙම බලනකට අපිට අපායෙන් ගැලවිලා සුගතිය උපදින්න ඉස්සල්ලාම තියෙන රැකවරණයක් තියෙනවා. ඒක තමයි තෙරුවන් සරණේ හොඳට පිළිထන එක. මේක ඉස්සල්ලාම කරන්න ඕනේ එක, තිසරණේ හොඳට පිළිထන එක. හැබැයි මේක දන්නේ තමන් තමයි. පිට කෙනෙකුට හොයන්න බෑ මේක. තමන් තිසරණේ පිළිထලාද නැද්ද කියන එක දන්නේ කවුද? තමන් තමයි දන්නේ. ඊළඟ එක තමන්ගේ ක්‍රියාව ටික ටික හරියන්නකට ඔන්න පිටකෙනා දැනගන්නවා මෙයා නම් තිසරණේ පිටලා ඉන්න කෙනෙක් කියලා.
එහෙම මේ ජීවිතේ බැරෑරුම් අවස්ථාවල තිසරණේ තුල විතරක් රැඳී හිටපු අය ගැන මම දන්නවා. මේ අපේ මෙවර සටහන් තුලින් වෙන කිසිම විශ්වාසයක් කරන්න නැතුව, බාහිර විශ්වාසයකට යන්න නැතුව තිසරණේ තුල විතරක් රැඳිලා ලැබෙන ඕනම සපත් දුකක් පිළිගන්න ලෑස්ති වෙලා ඉන්න අය ඉන්නවා. අන්න ඒගොල්ලෝ සුගතියේ තමයි යන්නේ. මම දන්නේ එක පුතෙක් හිටියා. ඒ පුතා ගොඩාක් අසනීප තත්ත්වෙන් තිසරණින් බැහැර වෙන්නේ නැහැ. පෙරේදා එහි ආවා මේ මුස්ලිම් පවුලක ඉපදිච්ච දරුවෙක්. කුඩා අවදීම මේ ඒගොල්ලන්ගේ අම්මා බෞද්ධ නිසා බුද්ධ ආගම උගන්වලා මේ ළමයාට. ඉතින් මෙයා මේ අවුරුදු දැන් වයස 28ක්ද කොහෙද පුතේ ධර්මයේ ඉගෙන ගන්නවා. මෙයා හරි ධාර්මික රස්සාවක් කරනවා. මොකද්ද ධාර්මික රස්සාව? දැන් මෙයා තිසරණේ පිහිටලා ඉන්නේ. මේ නසීම් කියලා මුස්ලිම් ළමෙක්, පිරිමි ළමෙක්, බැඳලා ඉන්නේ බෞද්ධ කාන්තාවක්. මෙයා දැන් මෙයාගේ රස්සාව මේ බලන්න, රස්සාව ගැන අහලා මෙයා මෝටර් සයිකලයක මේ ටොයිස් බඩු අරගෙන ගිහලා විකුණනවා. මෝටර් සයිකලේ මෙයාගේ නෙවෙයි. මෝටර් සයිකලේ මෙයා කුලියට ගන්නේ. මෝටර් සයිකලෙට රුපියල් 200ක් දෙන්න ඕනේ දවසට. මෝටර් සයිකලෙට තෙල් ගහන්න ඕනේ. මෙයා ටොයිස් බඩු, ඒ පොඩි බුදු පිළිම, ඊළඟට චූටි චූටි තව සෙල්ලම් බඩු, ඒ ඔක්කොම අරගෙන දැන් මෙයා විකුණනවා කියන්නේ මෙහිමයි. මෙයා ගිහින් මිල කියනවා. කිව්වට පස්සේ මිනිස්සු කියනවලු මේක ගාන වැඩි. මෙයා කියනවලු මෙහෙමයි, මේක මම මේ ගානට ගත්තී, මම මේ ගානට දෙන්නේ, කැමති නම් ගන්න. ඉතින් මෙයා කියනවා යා ඒ රස්සාව කරන්නේ බොරු කියන්න අකමැති නිසා. ඊළඟට යා ඒ රස්සාව කරලා දෙක තුන වෙනකොට ගෙදර එනවා. ගෙදර එන්නේ වේලාංශණින් හවසට බුදුන් ඇඳලා භාවනා කරන්න උන නිසා. ඉතින් දැන් ඒ අය යාගේ නෝනයි පොඩි ළමයෙක් ඉන්න ඔක්කොමලා ගෙදර බුදුන් වැඳලා භාවනා කරනවා. ඉතින් මේ ළමයට පොත් ගන්න සල්ලි නැහැ. කොටින්ම කියන්නේ දකුණේ කෙළවරේ ඉන්නේ පොල් ගහවල ඉන්න සල්ලි නැහැ. දැන් මට මාස ගානක් තිස්සේ ලියුම් එවනවා. ලියුම් එවනකට මම තැපෑලෙන් පොත් කීපයක් යවුවා. ඊට පස්සේ මේ ගියේ පාර ඔය මහත්තයෙක් එක්කන් ආව පොල් ගහවල. ඉතින් මම පොත්පත් ටික දුන්නා. දැන් අර රණසිංහ අයියා අපි යෝජනා කළා යාට මෝටර් බයිසිකල් එකක් කරන් දෙමු කියලා. දැන් ඒකත් කරගෙන යන්න කල්පනා කරනවා. එතකොට මේ එයාට ඕනකම තියෙනවා ධර්මය අවබෝධ කරගන්න. එයා මට කියනවා ස්වාමීන් වහන්සේ අපේ ආගමේ මුස්ලිම් ආගමේ අය අපි මුස්ලිම් රහේ මාතෑරියා කිව්වා. ඇයි මේ රහේට වැටුනොත් මේක නරකට යන්නේ? නමුත් ඒගොල්ලෝ ඇවිල්ලා කතා කරනකොට ඔබ අපේ ආගමේකෙක් නේ, වරෙන් අපි කඩයක් දාලා දෙන්න. අනේ ආදිනී මම නම් යන්නේ නැහැ කිව්වා. මට බෑ කිව්වා අපාගත වේ. අන තේරෙන ළමයා. එතකොට අපිට තේරෙනවා උපතින් බුද්ධ ආගම්කාරයෙක් වුණා කියලා අපායෙන් නම් ගැලවෙන්න බෑ. උපතින් වෙන ආගමක කියලාත් අපායෙන් ගැලවෙන්න බෑ. එහෙමනම් හොඳට සීය නුවණ පිහිටුවාගෙන හොඳට තිසරණේ පිහිටලා ඉන්න ඕනේ. ඉතින් මට කියනවා අනේ හා දැන් එයා තමයි තනියම වටේ පිටේ ගෙවල් වලට ගිහිල්ලා තනියම එයා බණ කියනවා. බණ කියලා එයා මේ ටික ටික මේ තිසරණේ පිහිටුණා මිනිස්සුන්ව මේ මුස්ලිම් ළමයා. එතකොට බලන්න මේ තිසරණේ වටිනාකම අපි අඳුන ගන්න ඕන. මේක තමයි අපේ ජීවිතේ තියෙන එකම රැකවරණය කියලා. ඊට පස්සේ තිසරණේ පිටපු එක්කෙනාට තව දේවල් කරන්න තියෙනවා. මොකද්ද කියන්නේ ඊළඟට කරන දේ? පංචශීලී. ඔව්, පංචශීලී තමන් ආරක්ෂා කරන්න ඕන. ඒ තමයි යා සත්ව ඝාතනයේට හවුල් වෙන්නේ, අනුබල දෙන්නේ. ඊළඟට ඔව්, හොරකම් කරන්නේ නැහැ. හැබැයි අපේ හිත කියන එක මේවට නැඹුරු වෙන්න පුළුවන්. අපි දන්නවා කෙනෙක් බොහොම ශ්‍රද්ධාවෙන් ඉන්න පුළුවන්. හැබැයි යා හිත දැන අවබෝධ කරගත්තේ නැත්නම් එයා දන්නේම නැහැ හොරකම් කරනවා. ඒ නිසා මේ යා අදිෂ්ඨාන කරගෙන ඉන්න ඕනේ තමන් ආරක්ෂා කරන සීලිය ගැන. හොරකමෙන් වළකින්න ඕනේ. ඊළඟට
වරදිකාම සේවනයෙන් වලකින්න ඕන. ඊළඟට බොරු කීමෙන් වලකින්න ඕන. ඊළඟට මව් බොන්න හොඳ නැහැ. බීමත්කමට අහුනොත් අර ඔක්කොටම යනවා යා. සුරාපානයට, අරක්කු වලට, ඊළඟට වෙන වෙන දේවල්ට ඔහොම කියන්නේ ඕන. නඩුවක් ආවා මට. මට අර අපේ හාදනවට මම ඒක කිව්වා. මේ හිරගෙදරට ගිහිල්ලා ඒ කියන්නේ ප්‍රධානින්ට මේ හිරගෙදර තත්ති. හිරගෙදරින් නිදහස් වෙලා ඒ පුතාට සුමාන දෙකයි. සුමාන දෙකයි නිදහස් වෙලා ආපු වෙලාවෙ ඉඳලා බොනොයි කුඩු ගහනොයි. කුඩු ගහලා බිහලා නිකන් හිටපියේ. ඒත් නැහැ. ගිහිල්ලා මොකද කරන්නේ? අහිංසක අම්මට බලපෑම් කරන වරෙන් ඇඳට කියලා. අම්මා දුවගෙන ගියා පන්සලට. අඬ අඬ කිව්වා, අනේ හාඳුනේ මට මැරෙන්න පිළිවෙලක් කියන්න කිව්වා. ඇහුවේ, ඇයි අම්මා මොකද මේ? අම්මා මෙහෙම අපේ කොල්ලෝ දෙන්නේ ඉන්නේ එක කොල්ලෙක් හිරියට ගියා. එළ දැන් ඒක මෙන්න මේ මට කරදර කරනවා කිව්වා. මේ ඊට පස්සේ ඊළඟ පුතාට ගිහිල්ලා කියලා, පුතේ මෙහෙමයි උඹලගේ අයියා ඔන්න මේ කියලා කිව්වා. අම්මේ මේ මගේ නෝනයි ළමයි දෙන්නයි බලාගන්න කවුරු ඉන්නවනම් මම දෙන්නම් කිව්වලු දඬුවම. ඒ කිව්වේ මරන්න. මං ජීව ගිහිල්ලා හිරගෙදරට ගිහිල්ලා මෙන්න කිව්වා, මේ හිරෙන් පිට වෙලා යන අය කෝ පුනරුත්ථාපනය වෙලා නැහැ. එතකොට මේ මොකද මේ හේතුව? කුඩු වලට, ගංජා වලට, සිගරට් සුරුට්ටු වලින් තමයි ඔක පටන් ගන්න. ඊට පස්සේ අරක්කු වලට, මේවට ඇබ්බැහි වෙලා එයා දන්නේම නැහැ විනාශ වෙනවා. ඉතින් මේක හරි භයානකයි. මේ හැම එකක්ම අපායගාමී පාප. දැන් ওই අරක්කු වගේ වගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා, එයා ඊළඟ ජීවිතයේදී නිරේ. ඊළඟ ජීවිතයේදී නිරේ. ඊළඟට මිනිස් ලෝකෙට ආවහම අංග විකල, මන්දබුද්ධික. මන්දබුද්ධික වෙලා උපදිනවා. ඊළඟ එක ඒ අරක්කු වගේ දේවල් වලට බොණ්ඩ පුරුදු වෙච්ච අය ඊළඟ ජීවිතයේදී සුළු කරුණකදී උන්මාදයටපත් වෙනවා. ඒ කියන්නේ පොඩි ෂොක් එකක් වදිනොත් ඉවසන්න බෑ යාට. යාට පිස්සු හැදෙනවා. අපි දන්නවා සමහර ඉන්න මේ එයාගේ ජීවිතේ පස්සේ බලන පස්සේ යාට පිස්සු හැදුන්නේ නැත්තේ මොකද කියලා. මොකද එච්චරට මෙයාට ප්‍රශ්න තියෙනවා. මොකද 100 මොන දෙනවා. ඒ අර සංසාරේ බීපු නැති අය. සංසාරේ බීබදු වෙලා හිටපු අය මේ ජීවිතේ විචූටක් යහම ආවෙනකට යා පිස්සේ බවට පත් වෙනවා. ඉතින් මේ නිසා මේ අනතුරු ඔක්කොම තියෙන්නේ මේ පංච සීලයේ වැරදීමෙන්. ඉතින් ඒකට කියන්නේ පංච දුස්චරිතයෙන් ආත්මීයම කියලා. එතකොට තිසරණේ පිටපෙක් කෙනා මොකද කරන්නේ? පංච දුස්චරිතයෙන් ආත්මේ දෙනවා, නිදහස් වෙනවා. පංච දුස්චරිතයේ දෙන්නේ නැහැ. ආන් ඒක තමයි යාගේ ජීවිතේ ඊළඟ ආරක්ෂාව. එතකොට යාට තියෙනවා මොනවද? බුදුරජාණන් වහන්සේ සරණ ගිහින්, ධර්මයේ සරණ ගිහින්, සංඝරත්නේ සරණ. මම මේ කියන්නේ සතර අපායන් ආත්මෙ දෙන වැඩපිළිවෙල. දැන් මේ ටික කෙනෙකුට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඉතින් අරකෙදි හිත ධෛර්යය වෙන්න ඕනේ කෙනෙකුට තිසරණේ හොඳට පිහිටන්න. නැත්නම් හිත තිසරණේ පිහිටන්න ශක්තියක් නැහැ. බොහෝ දෙනෙකුට ශක්තියක් නැහැ. බොහෝ දෙනෙකුට තියෙන දේවාලමයි. දේවාලමයි. දේවාල ගාන යන පොල් ගහ. අපේ අක්කත් එහෙමයි. අපේ අම්මා විහිළු කරනවා අපේ අක්කට, මෙයා ගහපු පොල් ටික හින්දිවුවා නම් කාලයක් ඔළුවට තෙල් ගාන තිබ්බයි කියලා. ඒ කියන්නේ අර බලපෑම තියෙන යාළුවන්ගේ බලපෑම තියෙන කොළඹ කට්ටිය යනවනේ කෝවිල් යනවා, පල්ලි යනවා, පාසල් යනවා. ආගමක් නැහැ. කාගෙන් හරි කමන්නේ උදව්වක්. ඉතින් මමත් විහිළු කළා, දැන් ඔයා දැන්වත් පොල් ගහිලා නවත්තලා තිසරණිට එන්න කියලා. එතකොට මේ මොකද්ද මේ කරන්නේ? තිසරණි තියනවද එතකොට? නෑ. එතකොට බුදුරජාණන් වහන්සේව හඳුනනවද? නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හඳුනනවද? නෑ. එහෙනම් අපි බුදුරජාණන් වහන්සේව හඳුන ගන්න ඕනේ පැහැදිලිවම වෙන් වශයෙන් ධර්මයේ හඳුන ගන්න ඕනේ. මේක දැන් අපි මේක මතු කරලා ගන්නකම් කවුරු දැනගෙන හිටියේ නැවගේවල් වල ගම්බාර උන්නාසිට පාන තියෙන නේ? සමහර ඉන්නවා. මං එක පුතෙක් අම්මව මගේ ළඟට එක්කන් ආවා. පුතා කිව්වා, අනේ හාමුදුනේ
මේ අම්මට තිසරණේ නෑ කිව්වා. ඇයි කියලා කිව්වා. ලක්ෂ්මී ආදහනවා කිව්වා. ලක්ෂ්මී. මං කිව්වා ඇයි අම්මා ලක්ෂ්මී දාන්නේ හාඳුන්නේ මං හඳුන් කුරු දෙකක් විතරයි කිව්වා ගහන්නේ. හැබැයි ඊට පස්සේ ටිකක් ලැබීමක් තියෙනවා වගේ. දැක්කනේ අර මිත්‍යා දෘෂ්ටි හැටි. අරක කර දැන් මේ ජීවත් වෙලා ඉන්නකම් මේක මොනවා හරි හම්බු වෙනවා. අර මිත්‍යා දෘෂ්ටියට ආවඩන්න තමයි අරක හිතේ පිහිටුවා ගන්න. ඉතින් යන්තම් ඒ අම්මා ඒක අතෑරියා. ඊට පස්සේ ඇවිල්ලා කිව්වා හාඳුන්නේ අතෑරියා කිව්වා ලක්ෂ්මී. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ එක එකවට අහුවෙන්න මොකක් නැතිවීමෙන්ද? තිසරණේ නැතිවීමෙන්. හැබැයි මතක තියාගන්න කෙනෙක් සුගතියේ යන්න සුගතියේ උපදින්න විශේෂ වශයෙන්ම පිටුහල් වන්නේ මොකද්ද? තිසරණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒකේච බුද්ධං සරණං ගතාසේ යම්කච් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ සංඝරත්නේ සරණ ගියොත් නතේ ගමිස්සන්ති අපායං. එයා අපාය යන්නේ නැහැ. පහය මානුසන්දේහං මිනිස් ශරීරය අත්හැරියාම දේවකාය පරිපූර්ණස්සන්ති දිව්‍යකායක් තමයි එයා ලබා ගන්නෙ. එතකොට අපිට පැහැදිලිව පේනවා මේ තිසරණේ පංචශීලයේ ඊළඟට යා මොකද්ද කරන්න ඕන? සතර පයන් ආත්මෙදින්නේ අනිවාර්යෙන්ම යා පටිච්ච සමුප්පාදය හොඳට අහලා ඒක මේ ඇස කන නාසය දිව කය මනස කියන මේ ආයතන හය තුලින් ඒක සිද්ධ වෙන ආකාරයේ හොඳට විමසලා බල බලා මෙයා අවබෝධ කරගන්න ඕනේ මේකේ තියෙන්නේ හේතුඵල දෙකක්. මේකේ තිබෙන්නේ මම කියආපු ස්ථිර දෙයක් නොවේ. මාගේ කියලා දෙයක් නොවේ. මාගේ ආත්මය කියලා එකක් නොවේ. මේකේ තිබෙන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නදී හේතු ප්‍රත්‍ය නැතිවීමෙන් නැති වී යනදී කියලා පටිච්ච සමුප්පාදේ තමන් තුලින් හුද්දට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම තේරුම් ගත්තාම කෙමෙන් කෙමෙන් ගියා නිදහස් වෙන්න මොකෙන්ද? සක්කාය දිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වලින් ඈතර වෙන කෙනෙක් වෙනවා. අන්නේ කෙනාට මේ ගෞතම බුද්ධ ශාසනය තුල පිහිට තියෙනවා. අන්නේ කෙනා මරණින් මත්තේ නිරයේ උපදින්නේ නැහැ. මරණින් මත්තේ ප්‍රේත ලෝකේ උපදින්නේ නැහැ. මරණින් මත්තේ තිරිසං අපායේ උපදින්නේ නැහැ. අපාගත වෙන්නේ නැහැ. එයා උපදිනුත් උපදින්නේ එක්ක මිනිස් ලෝකේ, එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ. මං හිතනවා දිව්‍ය ලෝක යන එක වර්තමානයේ මිනිස් ලෝකේ නුවාට වඩා පහසුයි කියලා. ඒකට හේතුව තමයි මිනිස් ලෝකෙ තුල මේ ධර්මය අහන්න ලැබෙන්නේ. දිව්‍ය ලෝකේ නම් තවමත් මේ ධර්මයේ සාකච්ඡා වෙනවා. දිව්‍ය ලෝකෙ තුල එච්චරම වායසක් ගිහිල්ලා නැහැ මේ දෙවිවරුන්ට. එහෙම තාම එතකොට පොයි දවසට දෙවිවරු එකතු වෙලා ධර්ම සාකච්ඡා කරනවා. අනාගාමී බ්‍රහ්ම ලෝකවල අය ඇවිදින්න සතිපට්ඨානේ සීය පිහිටුව ගන්නට කියා දෙනවා. එහෙමනම් කෙනෙක් දිව්‍ය ලෝකේ සිත පිහිටුවා ගන්න ඕනේ කුමක් පිණිසද? ඔව් චතුරාර්ය සත්‍ය ධර්මයේ මං එහි ගිහිල්ලා අවබෝධ කර ගන්නවා කියන අදහසින් මිසක් වෙන අදහසකින් නෙවෙයි. හැබැයි ඒක පිහිටුවා ගන්න නම් යා මේ ජීවිතය තුල ඒ සඳහා යම්කිසි වැඩපිළිවෙලක යෙදිලා ඉන්න ඕන. මේක තමයි පුරුද්දට යන්නේ. මේ යෙදිලා ඉන්න ඕනේ මේ ධර්මය අවබෝධ කිරීම වැඩපිළිවෙලක. යෙදිලා ඉන්නකොට තමයි අන්‍යයාට මේ පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඉජ්ජති භික්කවේ සීලවතෝ චේතෝ පණිදි. මහණෙනි මේ සිල්වත් එක්කනාගේ අදිෂ්ඨානීය ඉෂ්ට වෙනවා කියලා. එතකොට ඉෂ්ට වෙන්න හේතුව මොකද? සිල්වත් කෙනාගේ අදිෂ්ඨානය. ඒ යම්කිසි වැඩපිළිවෙලක යෙදිලා ඉන්න නිසා. එහෙම නැත්නම් ඒ ප්‍රාර්ථනාවෙන් ඉෂ්ට වුණා නෙවෙයි. හොඳට තිසරණේ පිහිටලා එයා අදහස් කරනවා මම දැන් මරණින් මත්තේ, මං තව තිසාවි තුසිතී
යාමයේ නිමාන් රති ඔයගේ තියෙකට මම ගිහිල්ලා මම මේ ධර්මාර්ගයේ දියුණු කරනවා කියලා. එයා අදිෂ්ඨාන කරගෙන මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙනවා. ජීවත් වෙන්නේ අර විදියට. කොහොමද? තිසරණේ මනාකොට සිය සිත පිහිටුවාගෙන පංචශීල ප්‍රතිපත්තියේ විදිමින් පටිච්ච සමුප්පාද ධර්මයේ නෝණෙන් ගිමුසි. පටිච්ච සමුප්පාදිය මුසන්න බෑ සතිපට්ඨාන නැතුව. අනිවාර්යයෙන්ම යාට සිය තියෙන්න බෑ මේක ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා බලන්න. එයාට අපි ගත්තොත් ආවොත් එහෙම තරහක් ඔයකෝ කියන්නේ යාට සැප විඳීමක් දුක් විඳීමක් උපේක්ෂාවක් මොනවා ආවත් ඒක මුල් කරගෙන ඊට පස්සේ මේ හිත මුල් වෙලා මේ කයෙන් වචනේ මනසින් ක්‍රියාකාරකම් කරගෙන මේ යන්නේ හේතුඵල ධර්මතාවක් කියලා තමන් 100න් ඉඳලා තමන් තුලින් මේක අවබෝධ කරගන්න කල්පනා කරන්න ඕන. අන්න ඒ විදිහට අවබෝධ කරගන්න කල්පනා කිරීමෙන් තමයි එයාට මේකේ ආත්මයක් නැහැ. ආත්මයක් කියලා කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් මේකේ නැහැ. මේකේ තියෙන්නේ අනාත්ම දෙයක්. ඒ කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න බැරි දෙයක් කියලා මෙයා ඇස්ස කන නාසය දිව කය මනස ගැන එයා බලන්න පුරුදු වෙනවා. හැබැයි මේකෙදී මේකේ ලේසි ක්‍රමේ තමයි මේ කය දිහායි හිත දිහායි පිටස්තර දෙයක් දිහා බලනවා වගේ බලන්න පුරුදු වීම. ඒ කියන්නේ දැන් මනසක් තුළ ඇති වෙන දේ බලන්න පුරුදු වෙන්න ඕන පිටස්තර දෙයක් දිහා බලනවා වගේ. එතකොට තමයි මේක අල්ල ගන්න පුළුවන්. මේක මේ වගේ එකක් නැත්තම් හැමතිස්සෙම හිතෙන්නේ මට කේන්ති ගියා මට හිතට අමාරුයි මේක මගේ ප්‍රශ්නයක් කියලා මිසක් මේක මේ හිතේන හිතනමග ගිහිල්ලා වෙච්ච එකක් කියලා දකින්න කෙනෙක් පෙළඹෙන්නේ නැහැ. මේ නිසා ඒකට තියෙන ලේසි ක්‍රමය තමයි හිත දිහා බලන්න ඕනේ අනුන්ගේ දිහා බලනවා වගේ. එතකොට තමයි මේ හිතේ තියෙන ඔක්කොම විඥා ටික 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 හරි මේක දැක ගන්න පුළුවන් වෙන්නේ. අන්න එතකොට 100න් ඉන්නකට මේක පේනකට මෙයා උත්සාහයෙන් වීරියෙන් ඒක වෙනස් කරනවා. එතකොට යාට වීරිය පිහිටනවද නැද්ද? වීරිය පිහිටනවා, 100 පිහිටනවා, නෝන පිහිටනවා. අන්න එතකොට මෙයාගේ ජීවිතය තුළ සම්මාදිට්ඨිය ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඉතින් බය වෙන දියක් නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කෙනෙක් සෝතාපන්න වුණොත් එහෙම ඒක තියනවා කිංචාපි තේ හොන්ති බුසප්පමත්තා අනතේ භවං අට්ඨමං ආදී. බුස කියලා කියන්නේ ගොඩාක් කියන එක. බුස කියන්නේ ගොඩාක්. බුසප්පමත්තා කියන්නේ ගොඩාක් ප්‍රමාද වුණත් කොච්චර හරි ගොඩාක් ප්‍රමාද වුණත් සෝතාපන්න වෙච්ච අය නතේ භවං අට්ඨමං ආදීයන්ති අටවෙනි භවයක් කරා යන්නේ නැහැ. කොච්චර ප්‍රමාද වුණත් අටවෙනි භවයක් කරා යන්නේ නැහැ කියන. ඒ කියන්නේ ආත්ම භව හතක් ඇතුළතදී සංසාරයෙන් නිදහස් වෙනවාමයි. එතකොට මේ කුසලතාවය අපිට ලබා ගන්න පුළුවන් දුර්ලභ ජීවිතයක් තමයි දැන් මේ අපිට ලැබිලා තියෙන. හැබැයි මෙතනට යන්න තියෙන්නේ හිතෙන්. ඒකයි මේකේදී නම ඇඟින්නම් ඉතින් මේක කොහම හරි තිරිංගු ගන්න බැරිය. නේද? ඒ පොරකක රින්ගන්නේ අපි ඇඟවල් වලින්. ඇඟවල් වලින් රින්ගන එකක් නෙවෙයි මේක. මේක තියෙන්නේ සිහිය දියුණු කරලා, වීරිය දියුණු කරලා, නුවණ දියුණු කරලා, ඊළඟට කල්පනාව දියුණු කරලා, වැරදි අඩුපාඩු හද, ශ්‍රද්ධාව දියුණු කර කර, නුවණ දියුණු කර කර ඉතින් හරිය උත්සාහයක් මහන්සියක් කැපවීමක් කරන්න ඕන මේකට. එහෙම නැතු ඉබේනම් මේක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක හොඳට අපි තේරුම් අරගෙන ඒ දුර්ලභදේ අපේ ජීවිතවලට ළඟා කරගන්න ඕන. හැබැයි ඉතින් මේකට අපි මේවා අනිත්‍යයි මේවා වෙනස් වෙනවා කියලා හිතාගන්න. හැබැයි මේකට උවමනයි ඊළඟ කාර්යය මං හිතනවා ඔබ උත්සාහ කරන්න ඒක ඇති කරගන්න. විවේකී බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන කෙනෙකුට උවමනයි
විවේකේ. විවේකේ කියන්නේ තනියම ඉන්න ඕන. තනියම ඉන්න ඕන විවේකේ. දෙන්නෙක් එක හිටියොත් ඒක රහතන් වහන්සේනම ප්‍රකාශ කළා. තනියම ඉන්නවා නම් බඹා වගේ, බ්‍රහ්මයා වගේ. දෙන්නෙක් එක ඉන්නවා නම් දෙවියෝ වගේ. තුන් දෙන්නෙක් එක ඉන්නවා නම් ගමක් වගේ. තුනට වැඩි නම් කෝලාහලයක් කියලා. ඒකට මට මතකයි ඒක බ්‍රහ්මදත්තගෙන් රහතන් වහන්සේ තමයි ඒක ප්‍රකාශ කළේ. එතකොට අපිට මේ වගේ විවේකයක් ගන්න කොහොමද කරන්නේ ඒක? දැන් බලන ගෙදර පරිසරයේ සමහරුන්ගේ ගෙවල් වල නම් පුළුවන්. සමහරුන්ගේ ගෙවල් නම් බැහැ. සාමාන්‍යයෙන් ළමයි ටීවී බලන්න ආසයි. රේඩියෝ අහන්න ආසයි. යාළුවොත් එක්ක සෙල්ලම් කරනවා. විහිළු තහළු කරනවා. කොහොම තියෙනවන්නේ? ඔව්, එතකොට ඒක මැද්දේ තමයි මෙයාට විවේක ගන්න තියෙන්නේ. මං හිතනවා හැම ගෙදරකම පොඩි කුටියක් වෙන් කරගන්න ඕන මේ අන්න ඒකට. ওই සමහර ගවල නම් බුදු කාමරය කියලා වෙන් කරලා තියෙනවා. ඒකේ බුදුරජාණන් වහන්සේගේ පිළිමයක්. එහෙම නැත්නම් ධාතු කරඬුවක් මොනවාරි තියාගෙන තියෙනවා. ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නේ ඒ වගේ එකක් වෙන් කරගෙන ධර්මයේ ඉගෙන ගන්න නෙමෙයි. උයෝයේ ඉඳුල් පූජා කරන් උදේට පාන්දර නැගිටලා බුද්ධ පූජාව තියන්නේ, දවල්ට බුද්ධ පූජාව තියන්නේ. මම නම් ඒක කිසිම වෙලාවක අගය කරන්නේ නැහැ. එපා කියනවා නෙමෙයි මම අගය කරන්නේ. අගය කරන්නේ නැතිකම එපා කීමයි දෙකක් නෙනේ. අගය කරන්නේ බුදු කුටිය හදා ගන්න ඕනේ, බුද්ධ පූජාව තියන්න නෙවෙයි. මල් පූජා කරාට කමක් නැහැ. ඒ මල් පූජා කිරීම හොඳයි. පෑන් එකක් පූජා කිරීමත් හොඳයි. බුදු පහන දැල්වීම හොඳයි. කුටියක් හදා ගන්න ඕනේ, කාමර කෑල්ලක් වෙන් කර ගන්න ඕන, පොත් බලන්න. ඒකේ ලස්සනට පොත් ටික තියා ගන්න ඕනේ උඩින් වෙනම. තියාගෙන පොඩි කැසට් එකක් තියා ගන්න ඕනේ බලන් ටිකක් අහන්න වෙනම. එතකොට අතුපත්තු ගාලා පිරිසිදු ඒක තියාගත්තාම තමන්ට පුළුවන් අන්න ඒකේ භාවනා කරන්න. දැන් අපිට ගෙවල් හැදිලා තියෙන හැටියට දැන් ওই ගෙවලට ගියාම පේනවා එහෙම එකක් නෑ. එහෙම කල්පනාවක් නෑ. සමහර අම්මල කිව්වහම පස්සේ මං කියලා තියෙන්නේ වත්ති ඉඩ තියෙනවා නම් පොඩියට හදාගන්න පොඩි කාමර කෑල්ලක් හදාගෙන අන්න ඒක තමන්ගේ බුදු කුටිය හැටි තියාගෙන වැඳුම් පිදුම් කරගෙන පිරිත් කියාගෙන භාවනා කරගෙන ඉන්නකොට අන්න තමන්ට ටික ටික 100 පිටුවා ගන්න අවස්ථාවක් ලැබෙනවා. අර නිස්සබ්ද පරිසරයේ තුල, සාන්ත පරිසරයේ තුල, කවුරුවත් කතාබදාවට නැති පරිසරයේ තුල අන්න එතකොට තමයි මෙයාට ධර්මය අල්ලගන්න පුළුවන් වෙන්නේ. දැන් හොඳට බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ අන්‍යාගමික පිරිස ළඟට දවසක් අනාථපිණ්ඩික සිටුතුමා එනවා. එනකොට ඒ අය මේ වගේ වෙලාවක කාලා බීලා හොඳට කතා කරගෙන හිටපු වෙලාව. එතකොට මේ ඒ අන්‍යාගමික නායකයා අන් කට්ටිට කෙනෙක් අන්න බලාපන් කිව්වා. අන්න එනවා කිව්වා. කවුද? අනාථපිණ්ඩික සිටුතුමා එනවා. නිශ්ශබ්ද වෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හරි කැමතියි කිව්වා නිශ්ශබ්දතාවයට. එවනම් ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ නිශ්ශබ්ද ජීවිතේ පුරුදු කරලා තියෙනවා ගොඩාක්. මේ ඒකත් එක්ක තමයි මේ ධර්ම මාර්ගය අපිට ගොඩක් දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ ඒ නිශ්ශබ්දකම අපේ ජීවිතේ ඇති කරගන්න ඕන. ඒ බණ පොත් කියවලා දැන් මට ගොඩාක් දුරට මේ උපකාර වෙනවා. මේ ධර්ම කරුණවලදී ඔබටත් උපකාර වෙයි කියලා හිතලා මම කියන්නේ සක්මන් කිරීම. ධර්ම කරුණ හිත හිත සක්මන් කරනකට හොඳට වැටහෙනවා. සමහරට ඔබට උනත් ඒකේ උපකාර වෙන්න පුළුවන්.
දැන් මම බොහෝ කරුණු ධර්ම කරුණු මේ සක්මන් කර කර තමයි තේරුම් ගන්නෙ. ඔබටත් ඒක ඒ විදිහට තේරුම් ගන්න පුළුවන්. මොකද හේතුව ඉබේ වැටෙන්නේ නැහැ. නුවණින්ම විමසන්න ඕන. ඉතින් ඒ නිසා සක්මන් කරන එක තමයි අමාරු ගෙවල් වල. නේද? සක්මන් කරන්න ගත්තොත් මේ මොකද බලයි අම්මලා ඇවිල්ලා. ළමයි ඇවිල්ලා හයි මොකද වුනේ අම්මා අපූර්ව හිටිය අම්මා. මේ මොකද කියලා යහට මෙහාට යන්නේ අහක බලන්නේ බිම් බලාගෙන යහට මෙහාට යනවා කියයි. මේ භාවනාවට ගිහිල්ලා මේ මොකද්ද වෙලා කියයි. ඒ තරම්ම බුදුරජාන් වහන්සේගේ ධර්මයේ දන්නේ නැහැ. ඒ තරම්ම දන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය ජීවිතේට මම මේ උපකාර වෙන්න කරුණු කිව්වේ. එතකොට ඔබ තුල තියෙන්න ඕනේ මෙන්න මොකද්ද කරුණු. ඔබ තුල තියෙන්න ඕනේ කාටවත් සලවන්න බැරි වෙනස් කරන්න බැරි මොකද්ද තියෙන්නේ? තිසරණය ගැන තිසරණේ සරණ යාම ශ්‍රද්ධාව. ඔබ තුල තියෙන්න ඕනේ කාටවත්ම වෙනස් කෝබ හිටියත් මොනාකර හිටියත් මැරෙනවනේ අපි. ඒ නිසා ඒ ශ්‍රද්ධාව ඔබ තුල තියෙන්න ඕනේ. ඊළඟට ඔබ දිනු කරගන්න ඕනේ සිල්වත් බව. ඊළඟට ඔබ දිනු කරගන්න ඕනේ මොකද්ද? පටිච්ච සමුප්පාදයේ පිළිබඳව අවබෝධය. මේව මේ මතක තියාගන්න මේ ගස් වලින් ගෙඩි කඩන්න වගේ කරන්න පුළුවන් ඒවා නෙවෙයි. ගස් වලින් ගෙඩි මොකද්ද? අද බැලුවා තට්ටු කළා ඔබල බැලුවා හෙට කඩන්න පුළුවන්. එහෙම කරන්න බෑ මේක. මේකෙදී හිමීට හිමීට කල්යල් බලන්න ඕනේ අපි. අපිට ඉවසීම තියෙන්න ඕනේ අවබෝධිත. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ගොවියා වහ වහ කළ යුතු දේවල් තියෙනවා. වස් වේලාවට මොනවද වහ වහ කරන්න තියෙන්නේ? ඔව් කුඹුර මඩ කරගන්න ඕන, නියර හදා ගන්න ඕන, ඊළඟට පෝරු ගා ගන්න ඕන, චිතබරිත වෙච්ච වෙලාවේ වීටි කියා ගන්න ඕන. ඉක්මන්ට කළ යුතු දේවල් ටික කළා. ඊට පස්සේ ගොවියාට කල්පනා වුණා දැන් අද වී ඉස්සා හෙට පැල වේවා, අනිද්දා බණ්ඩි වේවා, ඊන් අනිද්දා කිරි වැදේවා, ඊට පහෝදා ලෑස්ති කරගෙන දෑක ඇති ටික. පුළුවන්ද? බෑ. අර උවමනාකරණ ටික කළා ඉවර වෙලා මොකද කරන්න තියෙන්නේ? එයාට බලාගෙන ඉන්න තියෙනවා. ඒ බලෙන් ගන්න බෑ ඥානේ කියන එක. ආනේ වගේ තමයි මේකේ උවමනා කරුණු ටික මොකක්ද ඉක්මන්න තිසරණේ පිහිටන්න ඕන, සීලේ පිහිටන්න ඕන, ඊළඟට ඉක්මන්ට චිත්ත සමාධියක් ඇති කර ගන්න කල්පනා කරන්න ඕනේ, විදර්ශනා ප්‍රඥාව නෝණින් මෙහෙවන්න කල්පනා කරන්න ඕනේ. අවබෝධය කියන එක මේක මේරුවාම ලැබේ. ආනේ හිමයි මේක තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරීම මිහිරි, හරීම රසවත් ප්‍රණීත දෙයක්. ඒ ධර්මයේ කියවන්න කියවන්න ආසයි. ඉගෙන ගන්න හිත පැහැදෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපි ටීවී බලනවා කියමු, ටෙලි නාට්‍ය, කවදාවත් හිත පැහැදෙන්නේ නැහැ. ඒ කියන්නේ හිත සැනසෙන්නේ නැහැ. චිත්‍රපටි බලුවොත් හිත සැනසෙනවද? සින්දු ඇහුවොත් හිත සැනසෙනවද? නමුත් හොඳට බලන්න හිතලා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවක් කියවනකොට, ඒ ධර්මයේ අහනකොට හිතේ නිකන් ඇති වෙනව නේද මේ අර ඒ කියන්නේ මඩ වෙච්ච තැනක නිකන් මඩ හිඳිලා ගිහිල්ලා පැහැදුනා වගේ හිතේ පැහැදීමක් ඇති වෙන්නේ නැද්ද? ආන්න ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඇති වෙන්නේ. අන්‍ය බඳු කෙනෙකුට ඉක්මන්ට චිත්ත දියුණුවක් ඇති කරගන්න පුළුවන්. ඒක ඇති කරගන්න ඕනේ. මට මතකයි මං සමහර දවස් වලට බුද්ධ දේශනා කියෙව්වහම මට ඇති වෙන ප්‍රීතිය සතියමාරේ තියෙනවා. හිතට ප්‍රීතිය. ඒ වගේ මේ ධර්මයේ තියෙනවා එහෙම රසයක්, දහම් රසයක්. තේ දහම් රසේ ලබාගෙන අපි කවුරුත් සතර අපායෙන් අත් මිදිලා මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියන අදහස ඇති කරගන්නවා.